කරණයි කාර්මික සදැහැති බෞද්ධ පින්වත්නි ගාල්ල මාගාල්ල ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිගරු පූජනීය කතළුවේ සුගතසිරි නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි සෑම වසරකම ජනවාරි මාසයේ පළවෙනිදා රටට ජාතියට ආගමට ආශිර්වාද කරමින් සිද්ධ කරන සුවිශේෂී පින්කම් මාලාව මෙවරද සිදු කරනු ලැබුවා. මෙවර පින්කම විශේෂ වන්නේ විපස්සී සිටී දෙස්සබූ කකුසඳ කෝණාගමන කාශප ගෞතම යන සත් බුදුරජාණන් වහන්සේලා උදෙසා පූජාවක් සිද්ධ කරමින් වන්දනාවක් සිද්ධ කරමින් ගම්වාසී ලෝකවාසී රටවාසී සියලු දෙනාට සෙත් මෙත් ප්‍රාර්ථනා කිරීම. එහි ප්‍රධාන දායකත්වය දරනු ලැබුවේ මේ වසරේ අජිත් පුංචේවා මැතිතුමන් සහ දායක සභාව දෙස්විදෙස් බෞද්ධ ජනතාව මෙම පින්කම ඉතාමත්ම අලංකාර ලෙස ඉෂ්ට සිද්ධ කරගන්නට සැදැහැති දායකත්වය ගැන කටයුතු කර ලැබුවා. අපි දකිනවා විශේෂයෙන්ම මෙම සත්බුදුරජාණන් වහන්සේලා ගාල්ල සම්බෝධි මන්සන්දයේ සිට තමයි මෙම පූජනීය ස්ථානයේ දක්වා වැඩමවාගනාවේ. ඔපට දැනෙනව ඇති මෙම පින්කම ආරම්භ කරනකොට යම් ආකාරයකින් සැලසුම් කරාද සංවිධානය කළාද ඒ ආකාරයෙන්ම සිද්ධ කළක් කිසිම ස්වභාවික හේතුවක් නිසා පින්කමේ අඩුවක් කළේ නෑ. එනිසාම තමයි මෙම පෙරහැර විශේෂයෙන්ම සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා සකස් කරගත්න යෙදුණු ආසන නාවික හමුදාවේ නිලධාරයන්ගේ ඌරහිස මතින් මේ පෙරහැරින් වැඩමවාගෙන ආකාරය ඔබට දකින්නට මේ පුළුවන්. ඒ වගේමයි මෙම පෙරහැරේ මුලින්ම හේවිසි කණ්ඩායම් ගමන් කරනවා. ඒ වගේමයි ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ දහම් පාසලේ ළමයි කොඩි රැගෙන ඉතාමත්ම සද්ධාවෙන් මේ ධාරානිපාත වැසි නොතකා සැදැහැ සිතින් මේ සත්බුදුරජාණන් වහන්සේලා වැඩමවාගෙන මේ පෙරහැරට සම්බන්ධ වෙන ආකාරය ඔබ දකිනවා. ඒ වගේමයි නොයෙකුත් පූජා වස්තුන් අතැතිව මේ දායක සභාවේ සැදැහැති පිරිස මේ ගම්වාසීන් පිරිස මෙම සම්මා සම්බුදුරජාණන් වහන්සේලා වැඩමවාගෙන යන මේ පෙරහැරට මේ ධාරා නිපාත වර්ෂාවේ සම්බන්ධ වෙන ආකාරය සැදැහැ සිතින් ඔබ මේ දකින්නේ. දැන් අපි දකිනවා මේ පෙරහැර අපේ පූජනීය ස්ථානයට එහෙම නැත්නම් ගාල්ල මහගාල්ල ශ්‍රී සුධර්මාරාම පුණ්‍ය භූමියට මේ සත්බුදුරජාණන් වහන්සේලා වැඩමවාගෙන එන ආකාරයේ ඉන් අනතුරුව අජිත් පුංචේවාගේ සංකල්පනයක් අනුව නිර්මාණය කරන ලද මේ ගන්ධ කුටිය නැත්නම් මේ බුද්ධ මන්දිරය තුළ මේ විපස්සී සිකී වෙස්සබූ කකුසඳ කෝණාගමන කාශප ගෞතම යන සත් බුදුරජාණන් වහන්සේලා උදෙසා අලංකාර ලෙස විසිතුරු ලෙස සකස් කර ඇති බුද්ධ ආසන මත තැන්පත් කරන ආකාරය තමයි මේ ඔබ දකින්නේ. ඒ වගේමයි සැදැහැති පිරිස ගොඩ පිපෙන දිය පිපෙන මල් සමූහයෙන් සත්බුදුරජාණන් වහන්සේලාට පූජාවන් පවත්වනවා, පූජාවන් තැන්පත් කරනවා. ඒ වගේමයි අෂ්ටපාන ගිලන් පස සත්බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් එක එක වෙන්වෙන්ව සකස් කරගෙන ඇවිල්ලා මේ පෙරහැරෙන් වැඩමවාගෙන ඇවිල්ලා විශේෂයෙන්ම මේ ධාරානිපාත වැසි මැදින් මේ පූජාවන් වැඩමවාගෙන ඇවිල්ලා මේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඉදිරිපිට තැන්පත් කරන ආකාරය ඔබ මේ දකින්නේ. ඒ වගේමයි පහන් පූජාව, ඒ වගේම ඖෂධ පූජාව,
චතුමඳුර පූජාව මේ ආදී නොයෙකුත් පූජාවන්ගෙන් තැන්පත් කරන පූජා කරන අවස්ථාව තමයි මේ ඔබ දකින්නේ. මේ පූජාව මෙසේ තැන්පත් කරලා ඉන් අනතුරුව මේ පූජාව මෙහෙවීම සඳහා අජිත් පුංචේවා මැතිතුමාගේ සහ මේ විහාරාධිපති නායක ස්වාමින් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි මෙම දම්සභා මණ්ඩපයේට මේ විශේෂයෙන් අලංකාර ලෙස හදන මේ දම්සභා මණ්ඩපයේට වැඩම කර සිටිනවා ශාස්ත්‍රපති රාජකීය පඬිතු විචිත්‍ර ධර්මකථික ත්‍රිපිටක වේදී පූජ්‍යපාද හසලක සීලවිමල ස්වාමින් වහන්සේ වැඩම කර සිටිනවා. එනිසාම මේ මොහොතේ මෙම පින්කමේ ප්‍රධාන දායකත්වයේ දරන අජිත් පුංචේවා මැතිතුමන්ගේ වැඩිමල් සහෝදරතුමන් බුදුරජාණන් වහන්සේ උදෙසා සකස් කරගන්නට යෙදුණු විශේෂ පුෂ්ප පූජාව ස්වාමින් වහන්සේට අතගස්වාල උතුරා බුදුරජාණන් වහන්සේට පූජා කරනවා. ඒ වගේමයි මෙම පින්කම මේ විදියෙන් දහරා නිපාත වර්ෂා මැද නමුත් ඉතාමත්ම කිසිවක් අඩුවක් නැතුව බුද්ධ ගෞරවයෙන් සැදැහැති පිරිස පිරිවරාගෙන මේ පින්කම සංවිධානය කළ අජිත් පුංචේවා මැතිතුමන් මේ සද්බුද්ධ වන්දනාව අප කෙරේ අනුකම්පාවෙන් ඉෂ්ට සිද්ධ කළ දෙන හැටියට මෙහෙවන හැටියට පූජනීය ස්වාමින් වහන්සේට දැහැත්වට්ටිය පූජා කොට හෙළ චාරිත්‍රානුකූලව ආරාධනා කරන ආකාරයයි ඔබ මේ දකින්නේ. එනිසා අපි විශේෂයෙන්ම මේලාවේ ආරාධනා කර සිටිනවා පූජනීය ස්වාමින් වහන්සේට සම්බුද්ධ පූජාව අප කෙරේ ලෝකයා කෙරේ අනුකම්පාවෙන් මෙහෙවන හැටියට ඒවගේම පවත්වන හැටියට ඉමහත් ගෞරවයෙන් පාදාපි වන්දනයෙන් අපි ආරාධනා කරමින් ඒවගේම ඔබ හැම දෙනාට අපි ගෞරවෙන් ආරාධනා කරනවා අන්‍ය විහිත නොවී මෙම පූජාව අවසාන වන තෙක් මේ සම්බුද්ධ පූජාවත් සමඟ ඒකාත්මික වෙන හැටියටත් ආරාධනා කර සිටිනවා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ච්ඡාමි ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං ආම බන්තේ පාණාති පාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි අදින්නා දාන වේරමණී සික්ඛා
සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වීරමණී සික් පදං සමාදියාමි. පරුසාවාචා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාජීවා වීරමණී සික්ඛාපදං සික්ඛාපදං සමාදියාමි. මිච්ඡා ආජීවා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මේ තිසරණය සහිත වූ ආජීව අට්ඨමක සීලය. ආජීව අට්ඨමක සීලය. මාර්ගඵල නිවන් පිණිස. මාර්ගඵල නිවන් පිණිසම. චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම. චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම. අමා නිවන් පිණිසම. උපකාර වේවා. හේතු වේවා. වාසනා වේවා. හේතු වාසනාම වේවා. සාදු. හොඳයි පින්වත්නි, විහාරාධිපති නම කියන්න අවසරයි. කතලුවේ සුගතසිරි නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයෙන් අවසරයි. අද 2024 ජනවාරි මස පළමු දිනය අප මේ ආරාධනාව බාරගත්තේ අදින් අවුරුද්දකටත් පෙර 2023 වසරටත් කලින් තමයි රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කැලණිය විශ්වවිද්‍යාලයේහි කථිකාචාර්ය මාර්තුවල විජිතසිරි අපේ පණ්ඩිත හාමුදුරුවන් වහන්සේ මෙබඳු සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා බුද්ධෝපහාර පූජාවක් සිද්ධ කරනවා. ඔබ වහන්සේ අපිට බොහෝම අනුකම්පාවෙන් වඩින්න කියලා අවුරුද්දකටත් පෙර මේ ආරාධනාව සිද්ධ කළා. සාමාන්‍යයෙන් මම විශේෂයෙන් පූජා මෙහෙවන්නේ නැහැ. දේශනා සිද්ධ කරනකොට ඒකට අවකාශය අඩුයි. නමුත් අපගේ භාග්‍යවතුන් වහන්සේලා උදෙසා සිද්ධ කරන මේ පූජාවත් කෙටි අනුශාසනාවත් සිද්ධ කරන්න අප බොහෝම කරුණාවෙන් ගෞරවයෙන් මේ ස්ථානයට වැඩම කළේ. පින්වත්නි, ඒ අපගේ ශාස්ත්‍රු වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. හොඳයි, හැම දෙනාම එකහඬින් ඒ අපගේ බුදුරජාණන් වහන්සේලා උදෙසා නමස්කාර වේවා කියන අදිෂ්ඨානෙන් සාදුනාද පවත්වන්න.
සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩල බ්‍රහ්ම රාජ මණ්ඩල මේ උතුම් පූජාව කෙරෙහි ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ජීවමාන සංඥාවෙන් සිද්ධ කරන මේ බුද්ධෝපහාර පූජාවට සාදු සිතින් පැමිණෙත්වා. මේ භූමිය විමානී කරගත්ත යම්තාක් දිව්‍ය පිරිසක් සිටී නම් ඒ සියලු දෙවියෝද මේ උතුන් පින්කම කෙරෙහි සාදු සිතින් වැඩම කළත්වා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් මේ පුණ්‍ය භූමියේ වැඩ සිටින නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරුවනටත් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ උතුම් පින්කම සැලසුම් කරපු ඒ පින්වත් මහත්වරුන්ටත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් නිවන් දොරටුවක් වේවා කියලා අදිෂ්ඨාන කරමු. විශේෂයෙන්ම මේ උතුම් පින්කම වෙනුවෙන් ඉතාලියේ සිට මේ අවස්ථාවට පැමිණිලා සෑහෙන කාලයක් මේ පින්කම වෙනුවෙන් නායක ස්වාමින් වහන්සේ මතක් කළ විදියට දිනපතාම මේ පින්කම වෙනුවෙන් Tamange කාලය කැප කරපු, ධනය කැප කරපු, ශ්‍රමය කැප කරපු ඒ පින්වත් මහත්මා ඇතුළු හැම දිනාටම මේ කුසල් ලෝකෝත්තර සංසිද්ධිය පිණිසම උපකාර වේවා. පින්වත්නි, අප මේ සූදානම් වන්නේ 2024 වර්ෂයේ පළමු දිනේ කල්ප සියයක් පුරාවට මේ මිහිමත පහළ වී වදාළ ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා උදෙසා මේ උතුම් බුද්ධෝපහාර පූජාව සිද්ධ කරන්නටයි. පින්වත්නි, මේ මිහිමත බුදුරජාණන් වහන්සේ නමක් පහළ වීම වනාහි දුර්ලභ දෙයක් නෙමේ. ඒක දුර්ලභ නෑ, පරම දුර්ලභයි. හේතුව පින්වත්නි, මේ ගෙවෙන්නේ මහා භද්‍ර කල්පය. බුදුරජාණන් වහන්සේලා වැඩිම ප්‍රමාණයක් පහළ වෙන කල්පයට තමයි මහා භද්‍ර කල්පය කියලා කියන්නේ. පින්වත්නි, වැඩිම පිරිසත් 5 9. ඒ අතරිනුත් කකුසඳ කෝනා ගමන කාශ්‍යප ගෞතම කියලා බුදුරජාණන් වහන්සේලා 4 නමක් මේ වෙනකොටත් පහළ වෙලා ඉවරයි. ඔය අතර පින්වත්නි, ඔබත් මමත් සරණ ගිය අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වුණේ අඩුම ආයු අපේක්ෂාවක් ඇති කාලයක. ගෞතම නමින් අපගේ බුදුරජාණන් වහන්සේ පහළ වීමට පෙර වැඩ සිටිය තවත් බුදුරජාණන් වහන්සේලා 6 නමක් අරමුණු කරගෙන විපස්සී සිකී වෙස්සබූ කකුසඳ කෝනා ගමන කාශ්‍යප ගෞතම කියන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා උදෙසායි මේ පින්නතුන් බුද්ධාසන මත මේ සියලු පූජාවන් සලසුම් කළේ. පින්වත්නි, ඔබ දන්නවද මේ බුද්ධ කියන වචනේ පවා මේ මිහිමත දුර්ලභයි. සමහර කාල තියනවා බුදුරජාණන් වහන්සේලා ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කරන්නේ. ඒ කාලවල බුද්ධ ශාසනයේ උදෙසා බොහෝ කොට කුසල් සිද්ධ කරගන්න තියෙන අවකාශය යම්තාක් දුරට ආවරණය වෙනවා. නමුත් අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ එදා හිරඤ්ඤවතී නදියෙන් එගොඩ වෙලා කුසිනාරාවේ මල්ල රජදරුවන්ගේ උපවර්තන සාල වනෝද්‍යානයේදී භාග්‍යවතුන් වහන්සේ ධාතුන් වහන්සේලා විසිරේවා කියලා අදිෂ්ඨාන කළා. මේ මහා භද්‍ර කල්පයේ වුණත් පහළ වුණු කකුසඳ බුදුරජාණන් වහන්සේ
ධාතුන් වහන්සේලා විසිරෙන්න අදිෂ්ඨාන කළේ නැහැ. ඒ නිසා උන්වහන්සේ වෙනුවෙන් එකම සෑයයි මිහිමත ඉදි වෙලා තියෙන්නේ. කෝණාගමනු බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා ධාතුන් වහන්සේලා විසිරේවා කියලා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේත් අදිෂ්ඨාන කළේ නැහැ ධාතුන් වහන්සේලා විසිරේවා කියලා. ඒ නිසා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් මේ මිහිමත එකම ධාතු සෑයක් විතරයි ඉදි වෙලා තියෙන්නේ. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා රන් කැටියක් වගේ එකට ඇලිලායි තිබිලා තියෙන්නේ. පින්වත්නි, අප සරණ ගිය බුදුරජාණන් වහන්සේ එබඳු අදිෂ්ඨානයක් කළා. ඒක මේ මිහිමත පහළ වුණු දෙව් මිනිසුන්ට ලැබිච්ච විශාල ප්‍රතිලාභයක්. ඒ ප්‍රතිලාභයේ උණුසුමයි අදත් අපි භුක්ති විඳින්නේ. හොඳට සිත් පහදවාගෙන මාස ගානක් සැලසුම් කරලා ඒ භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් මේ පූජාවන් සිද්ධ කරන්නට සැලසුම් කරපු, සිතින් සැලසුම් කරපු, කයින් වැඩ කරපු, මේ ගැන මාස ගානක් කතා බහ කරපු කුසලය පින්වත්නි මොන්න සානං බලවත් වෙන්න ඕනද? ඒ නිසා මේ පින්තුන් හොඳට සිත් පහදවා ගන්නට, ඒ අපගේ බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. කල්ප 100ක් පුරාවට මේ මිහිමත පහළ වී වදාළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලාට අප හැම දිනාගේම නමස්කාරය වේවා. මේ විදියට කියන්න, විපස්සීස නමතු චක්කුමන්තස්ස සිරිමතෝ සිකිස්සපි නමතු සබ්බභූතානුකම්පිනෝ වෙස්සබුස්ස නමතු නහාතකස්ස තපස්සිනෝ නමතු කකු සන්දස්ස මාරසේනා පමද්දිනෝ කෝනා ගමනස්ස නමතු බ්‍රාහ්මනස්ස උසීමතෝ කස්ස පස්ස නමතු විපමුත්තස්ස සබ්බදී අංගී රසස්ස නමතු සක්‍ය පුත්තස්ස සිරිමතු යෝයිමං ධම්ම මතේසේසි සබ්බ දුක්ඛාපනෝදනං යේ චාපි නිබ්බුතා ලෝකේ අහංතා වීත සාරදා හිතං දේව මනුස්සානං යං නමස්සන්ති ගෝතමං විජ්ජාචරණ සම්පන්නං මහන්තං වීත සාරධං විජ්ජා
චරණ සම්පන්නං බුද්ධං වන්දාම ගෝතමං පින්වත්නි ඔබත් මමත් සරණ ගිය ඒ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා එකම වූ බුද්ධකෘත්‍යයක් නිම කරන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේලා මේ මිහිමත පහළ වී වදාළේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයමයි අපගේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 100කට ආසන්න ආයු අපේක්ෂාවක වැඩ සිටියට ඊට පෙර බුදුරජාණන් වහන්සේලා අවුරුදු 80000ක් පමණ සමහර භාග්‍යවතුන් වහන්සේලා වැඩ ඉඳලා තියෙනවා පින්වත්නි එබඳු කාල පරාසයක් වැඩ සිටියට ඒ භාග්‍යවතුන් වහන්සේලා චතුරාර්ය සත්‍ය ධර්මයට වඩා වැඩි යමක් මේ මිහිමත වදාරන්නේ නැහැ පින්වත්නි සියලු භාග්‍යවතුන් වහන්සේලා දේශනා කරන්නේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයමයි උන්වහන්සේලා භාවිතා කරන ඇතැම් උපමා කාලානුරූපීව වෙනස් වෙච්ච බවක් පේන්න තියෙනවා නමුත් පින්වත්නි ඒ භාග්‍යවතුන් වහන්සේලා අඩු වැඩි වශයෙන් චතුරාර්ය සත්‍යයේ වෙනසක් කොට වදාළේ නැහැ දීර්ඝායුෂ්ක කාලයක පහළ වුණු බුදුරජාණන් වහන්සේලා වැඩියෙන් ධර්මයක් දේශනා කළාය අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ බොහෝම අඩු ආයු අපේක්ෂාවක් ඇති කාලයක වැඩ සිටිය නිසා උන්වහන්සේ අඩුවෙන් ධර්මයේ දේශනා කළාය කියලා දෙයක් නැහැ පින්වත්නි අපගේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල ඒකාන්ත වශයෙන් පිළිසරණ තියනවා ඒ සියලු බුදුරජාණන් වහන්සේලා ගුණ වශයෙන් සමානයි ඒ භාග්‍යවතුන් වහන්සේගේ ගුණ දරා ගන්න තරම් මගේ මනස පුංචි වැඩි මේ මහ පොළොවට පවා ඒ බුදු ගුණ දරන්න අමාරුයි ඒ නිසා තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනකොට මේ මහ පොළොව තොටිල්ලක් වගේ නැලවෙන්නේ බුදුරජාණන් වහන්සේ අභිසම්බුද්ධත්වයට පත් වෙනකොට මේ මහ පොළොව තොටිල්ලක් වගේ නැලවෙන්නේ ඒකයි භාග්‍යවතුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනාව දේශනා කරනකොට මේ මහ පොළොව කම්පා වෙන්නේ ඒකයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ ආයු අපේක්ෂාව අත්හැර දාලා ආයු සංස්කාරේ කරනකොට මේ මහ පොළොව කම්පා වෙන්නේ ඒකයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ එදා සල් රුක් දෙකක් අතරේ සැතපීලා උන්වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා උන්වහන්සේ පිරිනිවන් පාන වෙලාවේ මේ මහ පොළොව කම්පා වී යන්නේ ඒකයි බුදුරජාණන් වහන්සේව මේ මහ පොළොවටත් දරන්න බැරි තරම් මහා ගුණස්කන්ධයකින් යුතුමයි එබඳු ශාස්ත්‍රුන් වහන්සේ නමක් තමයි පින්වත්නි අපි සරණ ගිහින් තියෙන්නේ සියලු බුදුරජාණන් වහන්සේලා ගුණ වශයෙන් සමානයි ඒ භාග්‍යවතුන් වහන්සේ අපට අඳුන්වා දුන්නේ ගුණ නමයක් ඔස්සේ ඒ උතුම් වූ ගුණයන් උදෙසා අප හැම දිනාගේම නමස්කාරය වේවා මේ විදියට කියන්න රා පින්වත්නි ඒ සත්බුදුරජාණන් වහන්සේලා උදෙසා මේ සියලූම මල් පහන් දැහැත් ගිලන් පස ඖෂධ පූජාවන් අෂ්ටපාන පූජාවන් චතුමඳුර පූජාවන් සහිත අවශේෂ පරිවාර සියලූම සම්බුද්ධ පූජාවන් අපගේ බුදුරජාණන් වහන්සේලා උදෙසා ජීවමාන සංඥාවෙන් පූජා කරනවා පූජා වේවා මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේලා
කෙලෙසුන් කෙරෙන් දුරුසේක කෙලෙස් සතුරන් නැති කළසේක රහසින්වත් පවු නොකළසේක සියලු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා සියල්ලටම සුදුසු වනසේක මෙසේ අනන්ත වූ අප්‍රමාණ ගුණ ඇත්තා වූ අසම වූ අසම සම වූ දෙවියන්ට දෙවියෝ මටම බුදුමෑනියන්නු මටම බුදුපියාණන්නු මටම ස්වාමියෝ මොහදුරට ලහිරු මඩලක් වූ කෙලෙස්ගින්නට මහාමේගයක් වූ ගමනින් ශාන්ත වූ පැවැත්මින් සංවර වූ අනාත නාත වූ අසරණ සරණ වූ බුදුරජාණන් වහන්සේලාට මේ පහන් පූජා කරමි මේ සුවඳ දුම් පූජා කරමි මේ සුවඳ මල් පූජා කරමි මේ සිසිල් පැන් පූජා කරමි මේ ගිලන් පස පූජා කරමි මේ ඖෂධ පූජා කරමි මේ චතුමඳුර පූජා කරමි මේ අෂ්ටපාන පූජා කරමි මේ දැහැත් පූජා කරමි මේ පරිස්කාර පූජා කරමි පූජා වේවා මේ සියලු පූජාවෝ මෙලොව යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද කායික යහපත පිණිසද මානසික යහපත පිණිසද අමා නිවන් පිණිසද හේතු වේවා වාසනා වේවා හේතු වාසනාම වේවා විපස්සී මුනි රජුන්
පලොල් රුක් සෙවනිදී පස් මරුන් පරදවා ලොවට සම්බුදුනා ඇවිල ගිය සිත් සතන් නිවි සැනසී ගියා අමාසුව සැලසුනා පිරිනිවි සැතපුනා අදත් සිහි කරමි මම උතුම් බුදු රජාණන් පුදාමි මල් පහන් නැමි වඳිනිමි බැතින් සිකි බුදු රජාණන් එළඹ රුක් සෙවනිදී සියලු කෙලෙසුන් නසා ලොවට සම්බුදුනා හැමගේ දුක දුරුනා අමාසුව සැලසුනා සැනසීම ඇතිවුනා පිරිනිවි සැතපුනා අදත් සිහි කරමි මම සිකි බුදු රජාණන් පුදාසුව දින් මලින් වැතිර වඳිනිමි බැතින් වෙස්සබූ මුනි රජුන් සාල රුක් සෙවනිදී තණ්හාව දුරු කළේ ලොවට සම්බුදුනි එකම බණ පදයිනුත් ගලානෙන රැස්දහර අඳුරු ජීවිත පුරා එලිය බිහිදී ගියා අදත් සිහි කරමි මම වෙස්සබූ මුනි රජුන් පුදාමි මල් පහන් වැතිර නම දිමු බැතින් මේ බද්‍ර කල්පයේ කකුසන්ද බුදුරජුන් මහරිරුක් සෙවනිදී ලොවට සම්බුදුනි දුක සෝක දුරුනි සැනසීම ඇතිවුනි සදාකාලික අමා නිවන් සුව සැලසුනි අදත් සිහි කරමි මම උතුම් බුදු රජාණන් පුදාමි මල් පහන් වඳිමි සිත් සොම්නසින්
තිලෝගුරු මුනි රජුන් නමින් කෝනාගමන දිඹුල් රුක් සෙවනේදී බුදු රැසින් බැබියලුනි අමාවැසි වසිනවා දුක සෝක නිවෙනවා සැනසීම ලැබෙනවා ලොවට සිත සැදිනවා අදත් සිහි කරමි මම උතුම් බුදු රජාණන් පුදා සුවඳින් මලින් වන්දිමි සිත සොම්නසින් කාශ්‍යප බුදු රජුන් සිහිල් නුග සෙවනිදී සියලු කෙලෙසුන් නසා ලොවට සම්බුදුනා බුදු සමිදුගේ නිතින් ගලා කරුණාතහර සිත සෝක නැතිවුණා අමාසුව සැලසුනා අදත් සිහි කරමි මම උතුම් බුදු රජාණන් පුදාමි මල් පහන් වන්දිමි සිත් සොම්නසින් ගයාවේ ගන්තෙරේ උතුම් වජිරාසනී බෝසතුන් බුදුනි උතුම් වෙසඟට අනී මිහිරි බන දෙසන විට හමාගඟ ගලනවා කන්යොමා අසන විට සිත සෝක නිවෙනවා ගුණනුවන වැඩෙන විට සසර දුක ගෙවෙනවා බුදු ගුණය සිතන විට නිවන් සුව දැනෙනවා අදත් සිහි කරමි මම අපේ බුදු රජාණන් පුදාමි මල් පහන් වන්දිමි සිත් සොම්නසින් පුදාමි සුවඳ දුම් වන්දිමි සිත සොම්නසින් පුදාමි ගිලන් පස වැතිර නම දිමු බැතින් වැතිර නම දිමු බැතින් වැතිර වන්දී නිමි බැතින් නාවිමනින් කඩු පුල්ද ගෙනෙන්නේ නාපිරිවර බුදු ගුණයි ගයන්නේ
නාමින වියෝ සොඳ සඳුන් පුදන්නේ නා රජවරු බුදු සමිදු පුදන්නේ සාදු සාදු බුදු සමිදු පුදන්නේ සාදු සාදු බුදු සමිදු පුදන්නේ රැව් දෙන වීණා හඬ පැතිරෙනවා මල් වරුසා අහසින් වැගිරෙනවා සම්මා සම්බුදු ගුණය සිතනවා දෙව්ලොව දෙවියන් සමිදු පුදනවා සාදු සාදු බුදු සමිදු පුදනවා සාදු සාදු බුදු සමිදු පුදනවා නිතර සැපත දෙන සසුන දිලෙන්නේ සතර අපායේ දොරටු වැසෙන්නේ නතර නොවී පිං පල රැස්වන්නේ සතර වරම් දෙවි සමිදු පුදන්නේ සාදු සාදු බුදු සමිදු පුදන්නේ සාදු සාදු බුදු සමිදු පුදන්නේ තිස්සෙම බුදු ගුණ සිහි කරමින්නේ මෙත් කරුණා ගුණ දරා සිටින්නේ සසුන රකින්නට සිත යොදමින්නේ සාදු සාදු බුදු සමිදු පුදන්නේ සාදු සාදු බුදු සමිදු පුදන්නේ පින් රැස් කෙරුමට අප හැම එන්නේ සම්මා සම්බුදු සමිදු වඳින්නේ පුන් කලසින් නෙළුමින් සරසන්නේ නෙළුම් මලින් බුදු සමිදු පුදන්නේ සාදු සාදු බුදු සමිදු පුදන්නේ මිහිතලයට සිරි සැපත සදන්නේ සීල සුවඳ මුනි ගුණ සිහිවන්නේ වීතරාගි බුදු සමිදු පුදන්නේ සීතල පැන් බුදු හිමිට පුදන්නේ සිහිලැල් පවනේ සිසිල දැනෙනවා බිහිසුණු සසරින් එතෙරට යනවා විහිදුන සුවඳට සිත සැනසෙනවා මිහිරි ගිලන් පස අපි පුද දෙනවා
සාදු සාදු බුදු සමිදු පුදනවා සාදු සාදු බුදු සමිදු පුදනවා රන්දා සිත කුසලේ බලගන්ටයි බන්දා කුසල් බැහැර කරන්ටයි නින්දා බස් හැම විට දුරුවින්ටයි කැන්දා ගෙන පින සැපත රකින්ටයි සිල් රකිනා සංගරුවන රැකේවා පිල් බෙදනා මිස දිටු දුරුවේවා කල් නොයවා බුදු සසුන රැකේවා සම්මා සම්බුදු පිහිට ලැබේවා සම්මා සම්බුදු පිහිට ලැබේවා මහා කරුණා නිතින් බලනා කාරුණික සම්බුදු රජාණෙනි වලාකුළු නැති අහසේ දිලෙනා සුපුන් සඳවන් මුනි රජාණෙනි මල් පහන් හා සුවඳ දුම් හා සිසිල් පැන් හා මේ ගිලන් පස පුදමි සම්බුදු පියාණෙනි මම පතාගෙනයි අමනිවන් සුව පතාගෙනයි අමනිවන් සුව සාදු 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 ඒ අපගේ බුදුරජාණන් වහන්සේලාට අප හැම දෙනාම ආදර ගෞරවයෙන් පිළියෙල කරගත්ත මේ සියලූම සම්බුද්ධ පූජාවන් අපගේ භාග්‍යවතුන් වහන්සේලාට පූජා කරමි පූජා වේවා පින්වත්නි ඒ අපගේ බුද්ධ බුදුරජාණන් වහන්සේගේ උතුම් බුදු ගුණස්කන්ධය සජ්ජායනා කරමින් මනසිකාරේ කරමින් අපි බුදුරජාණන් වහන්සේලා උදෙසා පිළියෙල කරගත්ත සම්බුද්ධ පූජාවන් පූජා කොට 2024 වර්ෂය ආරම්භක දිනේ අද මේ උතුම් ප්‍රබල කුසල සංස්කාරයන් මනසිකාරේ කරමින් තමයි අපි මේ කටයුතු ආරම්භ කරන්නේ පින්වත්නි අපි තුල දක්ෂකමක් තියෙන්න ඕන මේ එළඹුණු වසර ලෝකෝත්තර වර්ෂයක් කරගන්න පින්වත්නි මේ කාලය නිකම්ම ගෙවිලා ගියා මේ කාලේ ගෙවිලා යනකොට මේ අවුරුද්ද ගෙවුනට අපේ කෙලෙස් අරබුදේ නම් පරණ වගේමයි 2023 වර්ෂය ගෙවුනට කෙලෙස් නම් ගෙවිලා නැහැ. ඒ නිසා මේ කෙලෙස් අරබුදය සමනය කරගන්න බැරි වුණොත් විශාල අපරාධයක්. මොකද මේ ලැබුණු අවස්ථාව ආයේ කවදා කොහොම ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. විශ්වාසයක් තියන්නත් බෑ. සංසාරය ගැන විශ්වාසයක් තියන්න එපා. ඒ වගේම මේ සිත විශ්වාස කරන්නත් එපා.
හැබැයි අපි ඉදිරියේ අයෝමය විශ්වාසයක් තියෙනවා. මොකද්ද? ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. ඒ අයෝමය විශ්වාසයේ මත පිලිසරණ හදාගන්න. පින්වත් නිමි පවතින අරබුද ඉස්සරහටත් විසඳින්නේ නැහැ. ඉදිරි කාලය තුලත් මේ අරබුදේ මෙහෙමමයි. ඔගොල්ලෝ ඉස්සරහට ලස්සන ලෝකයක් බලාගෙන හිටියට මේ ලෝකයේ ඇතුලේ සාකච්ඡා වෙච්චර ලස්සන නැහැ. මේ ලෝකයේ ඇතුලේ සාකච්ඡාව ඒසා සුන්දර නම් මේ මිහිමත බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ නැහැ පින්වත්නි. ඒ නිසා මේ 2024 වර්ෂයේ ආරම්භයේ ඔබට ඉතාම සෙනෙහසින් දෙයක් කියන්න ඕන. කරුණාවෙන් එක්තරා දෙයක් කියන්න ඕන. ඒ තමයි පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිළිසරණ හදාගන්න ආධ්‍යාත්මික සැලැස්මක් හදාගන්න. මේ වසර ගෙවෙනකොට අපි ඉඳීද දන්නේ. හැබැයි අපි අර ලෝකෝත්තර අර්ථයේ වෙනුවෙන් සැලසුම් කරගත්තොත් ඒ සැලැස්ම ඇතුලේ සදාතනිකව මේ අරබුදේ විසඳ ගන්න පුළුවන්. මේ ලෝකයේ ඇතුලේ කතාව තුළ අපට කවදාවත් අපේ ප්‍රශ්න විසඳ ගන්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබට මම පුංචි සැලැස්මක් කියලා දෙන්නම්. මේ සැලැස්ම ඇතුලේ ජීවමාන වෙන්න. දැන් බලන්න අපේ ජීවිතේ මොනතරම් අසහනකාරීවද ගෙවෙන්නේ. අපේ අභ්‍යන්තර සිත මොනතරම් පීඩාවකින්ද තියෙන්නේ. අපේ ඇතුළාන්තය වේගයෙන් ගිනි ගනිමින් තිබෙනවා. එතකොට මේ ගිනි ගන්න තත්ත්වය ලෝකයේ විසින් නිර්මාණය කරපු එකක් නෙමෙයි. අපිට හිතෙන්නේ අපේ ඇතුළේ කැළඹෙනකොට ඒ කැළඹීමට ලෝකේ වග කියන්න ඕන වගේ. නමුත් පින්වත්නි, මේ කැළඹීමට ලෝකේ වග කියන්න ඕනේ නැහැ. ලෝකයට වගකීම දීලා පැත්තකට වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා හැම වෙලාවකම පින්වත්නි, මේ වසරේ ලෝකෝත්තරත්වයේ වෙනුවෙන් වගකීම ගන්න පුළුවන්කම හදාගන්න. බුදුරජාණන් වහන්සේ අපින් බලාපොරොත්තු වුණේ වගකීම දරන්න පුළුවන් ශ්‍රාවකේ. මොකද අපගේ බුදුරජාණන් වහන්සේවත් වගකීම බාරගත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේවත් වගකීම බාරගත්තේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ කොතනින් හරි අපිව ගලවන්න පුළුවන් පොටක් තිබුණොත් උන්වහන්සේ අපිව ගලව ගත්තා. දැන් බුදුරජාණන් වහන්සේගෙන් එක්තරා වෙලාවක විමසා සිටිනවා, ස්වාමීනි, මේ දේවදත්ත භික්ෂුවට ඇයි භාග්‍යතුන් වහන්සේ ඔච්චර අනුකම්පාවක් තියදී අනුකම්පා නොකළේ කියලා. ඒක දීර්ඝ සිද්ධියක්. දැන් භාග්‍යතුන් වහන්සේ ඔච්චර මහා කරුණාවකින් වැඩ ඉඳලා මේ දේවදත්ත භික්ෂුවට ඇයි භාග්‍යතුන් වහන්සේ ඒ කරුණාව පහළ වුණේ නැද්ද කියලා එක්තරා වෙලාවක මේ ප්‍රශ්න කරලා තියෙනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ලස්සන දෙයක් පැහැදිලි කළා. ඒ තමයි, මහණෙනි, මම දේවදත්තගේ පස්සින් තරං කිසි කෙනෙක් පස්සේ ලුහු බැන්දේ නැහැ. ගලවා ගන්න පොටක් හොයාගෙන එච්චර මම යාගේ පස්සෙන් ගියා. හරියට ඒක මේ වගේ අසූචි වලකට වැටිච්ච මිනිස්සෙක් දැන් අසූචි වලට වැටිලා මේ වල උඩ ඉඳලා මිනිහෙක් කැරකි කැරකි බලනවලු, අසූචි ගෑවුන් නැති එක කෙස් ගහක් හරි තියනවද මේ මිනිහව ගොඩ ගන්න කියලා. අන්න ඒ වගේ මම දේවදත්ත භික්ෂුවට තරම් අනුකම්පා කළේ නෑ කියනවා වෙන කෙනෙකුට. එච්චර මං දේවදත්ත භික්ෂුවගේ පිටිපස්සෙන් ගියා කියනවා. හැබැයි මට පොටක් හම්බුන්නේ නෑ කියනවා. අකුසලයේ විසින් ඔහු වසාගත්තා කියනවා.
කෙලෙස් අරබුදේ මත ඔහු ගිලා බැස්සකේනවා. ඒ නිසා බරපතල කෙලෙස් උද්වේගයක් මැද්දේ තමයි අපි ඉන්නේ. දැන් මේ 2024 වර්ෂයේත් ඒ කෙලෙස් උද්වේගයේ තුලින්ම අනාත වෙන්න එපා. මේ ඉන්න මට්ටම ඇතුලේ අපිට කිසිම අනාත සනාතකමක් නැහැ. අපි අනාතයි. එතකොට අපි මේ ගෙවන ජීවිතය ඇතුලේ අපිට හිතෙනවා සසර ගැන දන්නේ නැති වුණාම, හේතුඵල ගැන දන්නේ නැති වුණාම, කර්මී ගැන දන්නේ නැති වුණාම අපිට හිතෙනවා නෑ නෑ අපිට කිසි ප්‍රශ්නයක් නෑ වගේ. පින්වත්නි අපි ඉන්නේ බරපතල අරබුදයක. එතකොට මේ අරබුදේ ඇතුලේ ඉන්න අපිට බුදුරජාණන්සේගේ ධර්මයේ ඇතුලේ පිළිසරණ තියෙන නිසා ඒ ධර්මයේ වෙනුවෙන් ලෝකෝත්තරව සැලසුම් කරන්න ඕන. ඒ ලෝකෝත්තර සැලසුම යට ගියොත් පින්වත්නි මේ සංස්කෘතික අර්ථයේ අපිව ගලවන්නේ. මේ ඔක්කොම වටිනා දේවල්. මේ පුද පූජා, වත් පිළිවෙත් මේ හැම දෙයක්ම වටිනවා. එතන මේ හැම දෙයකම අර්ථ සහිත බවක් නැහැ නිමි. හැබැයි බරපතල අර්ථයේ තමයි අභ්‍යන්තර අරගලයෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන එක. කෙලෙස් උද්වේගයේ වේගින් වැඩි. ඒ කෙලෙස් උද්වේගයේ වැඩි නිසාම අවිද්‍යාවේ පීඩාවත් වැඩි. ඒ අවිද්‍යාවේ පීඩාව වැඩි වෙනකොට පින්වත්නි අපිට කිසිම ස්වාධීනකමක් නැහැ. අපිට ස්වාධීනත්වයක් නැහැ. ඒ නිසා ඔගොල්ලෝ උත්සාහ කරන්න ඕන. දැන් අපි මෙච්චර කල් හිටියට මෙහි ප්‍රශ්න විසඳුනේත් නැහැ. ඇතුලේ ප්‍රශ්න විසඳිලත් නැහැ. කනස්සල්ලේ අඩුවකුත් නැහැ. දුක එන්නේ එන්න අඩු වෙලත් නැහැ. වැඩි වෙලා තියෙන්නේ. එහෙනම් මතක තියාගන්න දුක අඩු කරගන්න කියලා හිතාගෙනනේ අපි ඔක්කොම කළේ. නමුත් අපේ දුක අඩු වෙලා නැහැ. දැන් අලුතින් හිතන්නද? ඇයි දුක අඩු වෙලා නැත්තේ? දුක අඩු වෙලා නැත්තේ අපි දුකට ප්‍රතිචාර දක්වපු එක තමයි කළේ. අපි දුක යට කරන්න කියලා හිතාගෙන දුකට ප්‍රතිචාර දක්වුවා. එක්කෝ සමහර අය කළා දුක අමතක කරලා hina වුණා. දුක අමතක කරලා hina වෙන්න හැදුවා. තවත් සමහර අය කළා තවත් සමහර අය කරපු දෙයක් තමයි ඒ උදවිය උත්සාහ කළා මේ දුක්ඛදායක තත්වය ලෝකේ පැත්තෙන් තියලා සැහැල්ලුවක් උදා කරගන්න දෙවියෝ හැදුවාය. එහෙමත් නැත්නම් විවිධ කතා කිව්වා. තවත් සමහර අය උත්සාහ කළා දුක යට කරලා hina වෙන්න උත්සාහ කළා. සමහර අය දුක අමතක කරන්න හැදුවා, සමහර අය දුක යට කරලා hina වෙන්න හැදුවා. නමුත් ඒ එක්කෙනෙකුගේත් වැඩේ සාර්ථකුන්නේ නැහැ. මොකද එහෙම දුක අමතක කරලා hina වෙන්න බෑ. නැවත නැවත දුක තමන්ගේ මනසට ගොඩ නැගෙනවා. එහෙනම් මතක තියාගන්න මේකක්වත් සාර්ථක නැහැ. ඇයි සාර්ථක නැත්තේ? සාර්ථකම දේ තමයි දුක අවබෝධ කරන එක. දුක අමතක කරන එකවත්, දුක යට කරන එකවත්, දුක පැත්තකට කරලා hina වින එකවත්, දුක ලෝකයට බාර දීලා ඇඟයින් කරගන්න එකවත්, දුකට ප්‍රතිචාර දක්වන එකක්වත් සාර්ථක උනේ නැහැ. හේතුව තමයි අපට බුදුරජාණන් වහන්සේ වදාළේ දුක අවබෝධ කරන හැටියටයි. දුක අවබෝධ කරන්නේ නැතුව දුක නිමා වෙනවා කියලා කවුරු හරි කෙනෙක් කියනවා නම් ඒක මේ මහ පොළොවේ වෙන්නේ නැති දෙයක්. ඒක කවදාවත් මේ මහ පොළොවේ අත්දකින්න බැරි දෙයක්. ඒ නිසා ඒ අවබෝධයේ සැලැස්මක් හදාගන්න. ඒ අවබෝධයට ලැබිච්ච අර්ථ සහිත වර්ෂයක් මේ එළඹුණේ කියලා හිතන්න. ඕගොල්ලෝ හිතන විදිහේ ලස්සන ලෝකයක් මෙහි මැවෙන්නේ නැහැ. 2024 නිත් දල්වාගෙන මුව දල්වාගෙන බලා හිටියට වැඩක් නැහැ. බොරු කියන්න හොඳ නැහැ. කෙනෙක් කියන්න පුළුවන් මේ වසර ආරම්භ වුණ ගමන් ඔබ වහන්සේලා ඔහොම කියන්න එපා කියලා. නමුත් මේ ඇත්තම කතාව තමයි ලස්සන ලෝකයක් ඔගොලු මවාගෙන හිටියට ඉබඳු සුන්දර ලෝකයක් ඔබට උදා වෙන්නේ නැති බව. එතකොට එතනදී අපි දකින්න ඕන මේ ලෝකයා කිරිහි ද්වේෂයක් හදාගන්න නෙමෙයි,
හැම වෙලාවකම අපිට පිලිසරණ තියෙන්නේ කොතනද? පිලිසරණ තියෙන්නේ සිහිය පිහිටුවා ගැනීමට ඇති දක්ෂතාවේ මත. ඒ නිසා පින්වත්නි මොන ලෞකික කැරකුණක් කමක් නැහැ. සතර සතිපට්ඨානේ නම් අමතක කරන්න එපා. තරුපන්තියේ හෝටලෙකින් ගිහින් කාලාවත් කමක් නැහැ. සතර සතිපට්ඨානේ නම් ගෙදර තියලා යන්න එපා. ඒකේ තමන්ගේ තියෙන එකම රැකවරණේ කියලා හිතන්න. ඉතාම දුරාචාර සහගත අත්දැකීමක් දැස උනත් බලනකොට ලෝකේ කැළඹිලා කියලා හිතන්න එපා. ලෝකේ කැළඹිලා කියලා හිතන්න එපා. ඒක කමටහනක් කරගන්න. ඒක කමටහනක් කරගන්න. ලෝකේ අරුබුදයක් දකින්න එපා. අමිහිරි අත්දැකීම් හම්බ වෙයි. අමනාප අත්දැකීම් හම්බ වෙයි. ගැටුම් සහගත අවස්ථාවලට මුහුණ දෙන්න වෙයි. ඒ හැම වෙලාවකම සතර සතිපට්ඨානයේ දකින්ද කැළඹිලි සහගත අත්දැකීමකට එකතු වෙනකොට පවා තමන්ගේ සිත දකින්න පින්වත්නි ලෝකේ දුර්වලයි කියලා හිතන්න එපා. ලෝකේ දුර්වලයි කියලා ලෝකේ හදන්න යන්නත් එපා. එහෙම හදන්න පුළුවන් ලෝකයක නෙමෙයි අපි ඉන්නේ. පින්වත්නි කෙලෙස් බරපතල විදියට අභියෝග කරන වෙලාවක්. ඒක ගිහිද පැවිදිද අදාළ නැහැ. බරපතල විදියට කෙලෙස් පන්න ගහන වෙලාවක්. ඉතින් මේ වෙලාවේ දක්ෂ වෙන්න සතර සතිපට්ඨානේ මත ශක්තිමත් වෙන්න. ඕගොල්ලෝ ඉතාම කරුණාවෙන් කියන්න තියෙන ඉච්චරයි. සතර සතිපට්ඨානේ මත ශක්තිමත් වෙච්ච ශ්‍රාවකේ කවදාවත් අනාත නැහැ. එයාට සනාතකමක් තියෙනවා. ගැටුම් සහගත යුතු බරපතල අරුබුදයක් ඇති වෙන වෙලාවක පවා ගැටුම දකින්න එපා. එතකොට ලෝකේ ප්‍රශ්නයක් වෙන්නේ. තමන්ගේ හිත දකින්ද ඉතා අමිහිරි අත්දැකීමක් තුළ පවා ඒක දකින්ද අමනාප අත්දැකීමක් තුළ පවා ඒක දකින්ද අද ලංකාවේ මිනිස්සු අතර ඉතා ස්වල්ප දෙයක් තුළ පවා බරපතල කැළඹීමක් ඇති වෙන්නේ තමන්ගේ සිත දැක ගන්න බැරි වෙච්ච නිසා. පින්වත්නි අමනාප අත්දැකීම හොඳම කමටහන කරගන්න. අපි හිතමු අපිට මේ මූණ දෙන අත්දැකීම් වලදී බරපතල ගැටුමකට අපි යට වුණා කියලා, මහා බරපතල විදියට අපිට ගුටි කන්න වුණා කියලා හිතන්නේ. ලෝකයා විසින් මට ගුටි, ලෝකයා විසින් මාව අභියෝගයට දැම්මා, ලෝකයා විසින් මට බරපතල විදියට අභියෝග කළා කියලා ඒකට ප්‍රතිචාර දක්වන්න යන්න එපා. කෙනෙක් ඔබට ගුටි කන්න වුණොත්, මම මේ උදාහරණයක් කියන්නේ, ඔබට ගුටි කන්න වුණොත් එහෙම ඒ ගුටි කන්න වෙච්ච සංසිද්ධිය ඇතුලේ තමන්ගේ සිතේ උපන් ධර්ම ටික දිහා බලන්න. ඒ ධර්ම ටික අනිත්‍ය වෙල යන ආකාරය දකින්න. ඒ අත්දැකීම තුළ තමන්ගේ හිතට දුක් වේදනාවක් හට ගන්නකොට ඒ දුක් වේදනාව අනිත්‍ය වෙල යන එකක් නේද කියලා බලන ඒ අරුබුදේ ඇතුලේ බලන්න පුළුවන් හැකියාව හදා ගන්න. තමන්ගේ කය පෙළෙනකොට මේ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත කයක් ඒක මම වශයෙන්, මගේ වශයෙන්, මගේ ආත්මය වශයෙන් ගන්න බෑ නේද? අනාත්මයි නේද? ඒ නිසා නේද මේ බඳු අමිහිරි අත්දැකීමකට මගේ කය යට වුණේ කියලා කායानुපස්සනාවෙන් බලන හැකියාව හදාගන්න. එතකොට ගුටි කකා කමටහන් වඩන දක්ෂ ශ්‍රාවකත්වයක් මතුවේ. ඒක මේ හැම තැනකම කරන්න පුළුවන්. පින්වත්නි අවබෝධීට කමටහන් හැම තැනකම තියෙනවා. මේ සියලු තැන් අවබෝධයට පාර කියනවා. මේ බුද්ධාසනයේ මත තැන්පත් කරපු මේ සියලු පූජාවන් අමා නිවන සම්බන්ධ ඉඟියක් කරනවා. නිකම් බලන්න මේ බුද්ධාසනයේ දෙස. හඳුන් කූරක් පත්තු කළත් නිවන සම්බන්ධ අර්ථය පරිස්සමින් මතු කරගන්න දක්ෂ ප්‍රඥාගෝචර ඥාන සම්ප්‍රයුක්ත ශ්‍රාවකත්වයක් හදාගන්න. උදාහරණයක් විදිහට දැන් හඳුන් කූර පත්තු කළාම කළු කොටස් දැවිගෙන යනවා. පත්තු කළාම ඒ කළු කොටස් දැවිගෙන යනකොට, අඳුරු කොටස් දැවිගෙන යනකොට සුවඳකුත් විහිදිලා යනවා. ඊට පස්සේ හඳුන් කූරක අන්තිම කූරු කෑල්ලක් විතරක් ඉතුරු වෙලා හඳුන් කූර නිවි යනවා. මේක ඇතුලේ නිකලෙස් උත්තමීගේ ස්වභාවයම දකින්න පුළුවන් හයිය හදාගන්න මේ අවුරුද්දේ. ඒක ධර්මයට අනුව බැලුවොත් ලස්සන නිවන් මඟ සම්බන්ධ ලෝකෝත්තර අර්ථයට එකතු වුණ උත්තමයන් වහන්සේ නමක් පිළිබඳ අර්ථයක් ගන්න පුළුවන්. එක එක විදිහට කියන්න පුළුවන්.
ප්‍රඥාවෙන් දල්වගත්ත තැනක ප්‍රඥාවෙන් පත්තු කරගත්තාම මොකද බුදුරජාණන් වහන්සේ වදාළේ හාත්පස ප්‍රඥාවෙන් ආලෝකමත් කරගන්න කියලා. එතකොට තමයි විඥානයේ නිදර්ශන රහිත වෙන්නේ. ඒකනේ අර ධර්මයේ තියෙන විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. ආත්පස අනන්ත ප්‍රභාස්වර භාවයක් ඇති වෙනකොට විඥානං අනිදස්සන විඥානයේ නිදර්ශන නැහැ. විඥානයේ නිදර්ශන රහිත වෙනකොට එත්ත ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති. එතකොට සතර මහා ධාතුවේ ඒ විඥානි පිහිටන්නේ නැහැ. ඒ එත්ත නාමංච රූපංචසේ සංඋපරුජ්ජති. නාම රූප නිරුද්ධ වීමෙන් සියල්ල නිරුද්ධ වී යනවායි. විඥානස්ස නිරෝධේන එත්තේන උපරුජ්ජති. ආය නිරුද්ධ වෙන්න මොකුත් ඉතුරු වෙන්නේ නැහැ. කුමක්ද? ප්‍රඥාවෙන් හාත්පසාලෝකමත් වීම. ලංකාවේ බෞද්ධයාගේ දුර්වල වුණේ ප්‍රඥාවමයි පින්වත්නි. ප්‍රඥාවමයි. ධර්මඥානේ දුර්වල නැහැ. හොඳ දහම් දැනුමක් තියෙනවා ලංකාවේ අයට. නමුත් ප්‍රඥාව බරපතල අභියෝගයක. හේතුව අර දක්ෂකම නැහැ. දැන් බලන්න හඳුන්කූර ප්‍රඥා හඳුන්කූර ඇතුලේ කතාව දල්වා ගැනීම ප්‍රඥාවෙන් කළාම අවිද්‍යාවේ කළු කොටස් පිච්චෙන්න ගන්නවා. අවිද්‍යා සහගත අඳුරු කොටස් පිච්චිලා යනකොට සීල සමාධි ප්‍රඥාදී ගුණධර්ම විහිදෙන්න ගන්නවා. හඳුන්කූර පත්තු කරාම කළු කොටස් පිච්චෙනකොට සුවඳ විහිදීම ඇතුලේ සීලාදී ගුණදහම් විහිදෙන ආර්ය ශ්‍රාවකයම දකින්න පින්වත්නි. ඊට පස්සේ මේක දැවිලා ගිහින් අන්තිමට පුංචිම පුංචි කූරු කෑල්ලක් ඉතුරු වෙලා හඳුන් කූර නිවී යන්නේ යම්සේද සියල්ලම දැවිලා අවිද්‍යාවේ අන්ධකාරයේ කළු කොටස් ඔක්කොම පිච්චිලා ගිහින් දැවෙන්න කිසිවක් නැතිව දැවෙන්න මොකුත් නැතුව අන්තිම ශරීරයක් දරාගෙන ඉන්න රහතන් වහන්සේ නමක් සම්බන්ධ කර්මස්ථානයක් හඳුන්කූර ඇතුළෙත් තියෙන බව පරිස්සමට මතක තියාගන්න. ඔය විදිහට මේ පුද පූජාවල විවිධ ලෝකෝත්තර අර්ථ කතා කරන්න පුළුවන්. ඒ නිසා පින්වත්නි මේ හැම තැනක්ම අවබෝධයට පාර කියලා දෙයි. අවබෝධයට නිමිත්ත හොයන සුන්දර වර්ෂයක් කරගන්න 2024. එහෙම නැති වුණොත් හිස්සතින් මැරිලා යන්නයි වෙන්නේ. පින්වත්නි මරණින් පස්සේ ඒ පුද්ගලයා පිළිසරණ පිණිස මෙහි කරන එකක්වත් ලොකු උදව්වක් වෙයි කියලා අපිට හිතාගන්න අමාරුයි. මෙහි ඉන්න අය සත්පුරුෂකමට දන් දෙයි, බණ කියයි, ඊට පස්සේ ස්වාමීන් වහන්සේලා වැඩම කරලා අනුමෝදනා කරයි. ඔක්කොම සත්පුරුෂ දේවල්. හැබැයි පින්වත්නි කිසි කෙනෙක්ගෙන් පිහිටක් බලාපොරොත්තු වෙන්න එපා. තමන්මම පිහිට කරගන්න, තමාවම පිහිට කරගන්න. ඒ නිසා පින්වත්නි ඒ ලෝකෝත්තර සැලසුම ගැන කියද්දී ඕගොල්ලන්ගේ ඇතුළෙන් එයි, අනේ ස්වාමීන් වහන්ස අපිට ඕවට වෙලාවක්කෝ, ඔය කියන කතා ඔක්කොම ඔබ වහන්සේලාට සාධාරණ වුණාට අපට සාධාරණ නෑනි කියලා මේ ඇත්තන්ටත් කියන්න මොනවා හරි කතාවක් ඇති. හැබැයි පින්වත්නි එක දෙයක් මතක තියාගන්න. පින්වත්නි මේ ගත කරන ජීවිතයේ ඇතුළෙම ධර්මී දියුණු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. ඔය ඉන්න මට්ටමේදීම දිවෙන්න පුළුවන්. යම්තාක් සුවපත් වෙන්න පුළුවන්. ඒකට ලොකු දේවල් කරන්න ඕනේ නැහැ. පොඩි පොඩි දේවල් කරන්න. මේ ධර්ම මාර්ගයේ ඇතුලේ කලබල වෙන්න එපා. කලබල වුණොත් මුකුත් කරන්න බෑ. උද්වේගය අඩු කරන්නත් එපා. අඩු වුණොත් නීවරණ ටික විසින් ඔබට ගහන්න පටන් ගන්නවා. නීවරණ විසින් ගහන්න පටන් ගන්නවා. කලබලේ වැඩි වුණොත් එහෙම පින්වත්නි ඒ කලබලේ ඇතුලේ පින්වත්නි ඒ පුද්ගලයාට මුකුත් කරගන්න බෑ. ඒ නිසා මේ ධර්ම මාර්ගය තුල ඉස්සරහට යනවා නම් පොඩි සැලැස්මක් හදාගන්න. ඒ සැලැස්ම ඇතුලේ වාසය කරන එක එදිනෙදා චර්යාවට අභියෝගයක් කරගන්න එපා. අභියෝගයක් නොවන මට්ටමේ සැලැස්මක් හදාගන්න. කොහොමද ඒක කරන්නේ? මෙන්න මේ ටික කරන්න. පින්වත්නි ඕගොල්ලන්ට තියෙන එක්තරා කතාවක් තමයි
හාඳුරුවනි අපි බැඳිච්ච අය. ඔය ඔබ වහන්සේලා කියන කතාව විවාහයට කලින්වත් ඇහුණනම් අපිට මොකක් හරි කරන්න තිබ්බා. ගොඩාක් විවාහ වෙච්ච අයත් කියන්නේ අපරාධේ අපිට මේ වගේ මේ ධර්මයක් ඇතුලේ අපිට වාසය කරන්න තිබුණ අපි අපරාධේ මේ බඳු සම්බාධක සහිත ජීවිතයකට විවෘත වුණේ කියලා කියනවා. ඒ කනස්සල්ල කිතිම තේරුමක් ඇති කතාවක් නෙමෙයි. පින්වත්නි, ඔය ඉන්න මට්ටම ඇතුළේම 2024 වර්ෂයේ ලස්සන සැලැස්මකට යන්න. ඒක දෛනික චර්යාවට බාධාවක් කරගන්න එපා. ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා අප දෙන්නටම සැලසුම් අවශ්‍ය වෙලාවක් මේක. අපි දෙන්නටම ඕන සැලැස්මක්. ඒ නිසා පින්වත්නි, මේ වසරේ ඔබ මෙන්න මේ කාරණා ටික මතක තියාගන්න. 1. මම බැඳුණු කෙනෙක්. හැමදාම උදේ හවහ හිතන්න මම බැඳුණු කෙනෙක් බව. මම බැඳුණු කෙනෙක් කියලා හිතන්න. ඒ චින්තනය තුළ කෙනෙක් කියන්න පුළුවන් මොකද්ද දැන් මම බැඳුණු කෙනෙක් කියලා දැක්ක කියලා මට මොකද්ද වෙන්නේ යහපත. මම බැඳුණු කෙනෙක් කියලා දකිනකොට එයාට එයාගේ සිත පේන්න ගන්නවා. එහෙනම් ඒක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙකුට ඉතාම වැදගත් දෙයක්. ඒකෙන් චිත්තානුපස්සනාවට තල්ලු හම්බෙන්නේ. පින්වත්නි, හැමදාම උදේ හවස හිතන්න මම බැඳුණු කෙනෙක්. මම බැඳුණු කෙනෙක් කියලා හිතන්න බැඳීමට අභියෝග කරන්න එපා. එතකොට කෙනෙක් කියන්න පුළුවන් බැඳින්නේ කොහොමද? සිතින්. අම්මා පුතා අතර ගැටය ලණුවකින් ගැට ගහපු එකක් නෙමෙයි. මානසික බැම්මක්. එහෙනම් අපි බැඳුනේ මානසිකවයි පින්වත්නි. මම බැඳුණු කෙනෙක් කියලා උදේ හවස හිතන්න, නින්දට යනකොට හිතන්න මගේ බැම්ම බරපතලයි කියලා. හැමදාමත් ජීවිතේ පුරුද්දක් කරගන්න මම බැඳුණු කෙනෙක් බව. විනාඩි 5ක් විතර S2 පියාගෙන කල්පනා කරන්න මම මොනවටද බැඳුනේ කියලා. බැඳීමට අභියෝග කරන්න එපා. සිත හඳුනා ගන්න. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා මුලින්ම කරන්න ඕන දේ. මම බැඳුණු කෙනෙක් කියලා හිතන්න. දෙවෙනි එක, අලුතින් බැඳෙන්න එපා. අර බැඳීමේ බරපතලකම තේරෙනකොට, මම බැඳුණු කෙනෙක් කියලා වැටහෙනකොට අලුතින් නොබැඳී ඉන්න පහසුවක් වෙයි. අලුතින් බැඳෙන්න එපා. දරුවා දැක්ක අම්මා කෙනෙක් මුණුබුරෙක් දකින්න හිතන්නවත් එපා පින්නත්. දරුවෝ නලවලා මුණුබුරොත් නලවලා සනීපෙට මැරිලා යන්න පුළුවන් ජීවිතයක් නෙමෙයි අපිට ලැබිලා තියෙන්නේ. අලුතින් බැඳෙන්න හිතන්න එපා. අර මම බැඳුණු කෙනෙක් කියලා Tamanගේ බැඳීම් ටික ස්මරණය කරලා බලනකොට, මානසිකාරය කරලා බලනකොට බැඳීමේ බරපතලකම සති දෙකක් තුනක් යනකොට වැටෙනවා. එතකොට අලුතින් නොබැඳී ඉන්න හිත ලස්සන්ට පෙළ ගැහෙයි. අලුතින් බැඳෙන්න එපා. ඒක තමයි 2. හැමදාමත් මේ 24 ලෝකෝත්තර සැලැස්මක් මේ කියන්නේ. හැමදාමත් හිතන්න මම බැඳුණු කෙනෙක් කියලා, අලුතින් නොබැඳී ඉන්න බලන්න. 2. තුන්වෙනි කාරණේ තමයි බැඳීම් වලට අභියෝග කරලා බැඳීමෙන් පලා යන්න එපා. බැඳිච්ච ඒවා තියෙන්නේ, ඒවයින් පලා යන්න එපා. ඒක බුදුරජාණන්සේ වදාළ දේ නෙමෙයි. ඒ නිසා පින්වත්නි, මේ බුද්ධ ශාසනය අසහාය තැනක්. පුළුවන් නම් මේ බුද්ධ ශාසනය අර්ථයට ටිකෙන් ටික එකතු වෙන්න. ඔබ හැම දිනාටම මේ උතුම් විග්‍රහයත්, මේ බුදුරජාණන් වහන්සේලා උදෙසා කළ වන්දනාවත් අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. පින්වත්නි, අපට මේ දේශන මේ පූජා පින්කම සඳහා අපිට බොහෝම ගෞරවයෙන් ආරාධනා කළේ කැලණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය රාජකීය පඬිතුක ශාස්ත්‍රපති අපේ කල්යාණ මිත්‍ර
මාර්තුවල විජිතසිරි අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ. අවුරුද්දකට කලින් මේ ආරාධනාව කළාම මම උන්වහන්සේට කිව්වා මම එහෙම පූජා කරන්න නැති බව. නමුත් මේ පින්කමට මැදිහත් වුණු ඒ ඉතාලි වාසය කරන මහත්මයා බලවත් ලෙස ඉල්ලීම් කර තිබුණ නිසා අපේ මාර්තුවල විජිතසිරි අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ සමග තියෙන කල්‍යාණ මිත්‍රත්වයක් සලකාගෙන අපි මේ උතුම් වන්දනාමේ කටයුත්තට සම්බන්ධ වෙන්න කැමැත්ත පළ කළා. ඉතින් උන්වහන්සේ අවුරුද්දකටත් කලින් ඉඳලා විටින් විට මේ ගැන සිහි කළා. ඒ වගේම උන්වහන්සේ ඇතුළු ඒ පින්වත් මහත්මයා අප වැඩ ඉන්න තැනකටම පැමිණ බොහෝම ශ්‍රද්ධා සම්පන්නව ආරාධනා කළා. ඉතින් ඒ ආරාධනාවට අනුවත් මේ 2024 වර්ෂයේ ආරම්භයේදී ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා කරන වන්දනාව ජීවමාන සංඥාවෙන් සිද්ධ කරන්නට මේ ඇත්ත සැලසුම් කරලා තිබෙන නිසාත් මේ සඳහා අප ඉතා කැමැත්තෙන් වැඩම කළා. මේ වර්ෂා සහිත කාලය ගැන නොසලකමින් මේ පින්නතුන් මේ අවස්ථාවට සම්බන්ධ වුණා. පින්වත්නි, මේ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. ඔබ හැම දිනාගේම ජීවිත සුවපත් වේවා. 2024 වර්ෂය සෞභාග්‍ය සම්පන්න වසරක් වේවා. ලෝකාර්ථ සංසිද්ධිය ගොඩනගා ගන්න පුළුවන් සුන්දර වසරක් වේවා. හැම දිනාගේම ජීවිත වඩා සුවපත් වේවා. ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස හැම දිනාටම මේ කුසල් බලවත් වේවා. 2024 වර්ෂයේ ඔබේ සියලු සත්පුරුෂ බලාපොරොත්තු සැලසුම් සමෘද්ධිමත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ උතුම් පින්කම සංවිධානය කිරීමේදී මාගල්ල තරුණ කැල දායක පින්නතුන් සහ ශ්‍රී සංඝානන්ද දහම්පාසලේ පින්නතුන් සම්බන්ධ වෙලා තිබෙනවා. ඉතින් මේ පින්නතුන් මීට වඩා ඉතා උවමනාවෙන් මේ පින්කම සැලසුම් කරගත්තී. විශාල පිරිසක් අපේක්ෂාවෙන් මේ පින්කම් සැලසුම් කළා. තැනින් තැන විශාල පිරිසක් රැඳී සිටිමින් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙනවා. මේ උතුම් පුණ්‍ය භූමියේ මේ ආසනේ ඉදිරිපිට සියලු දෙනා වාඩිකොට ශ්‍රද්ධා සම්පන්නව මේ පූජාව සිද්ධ කරන්න බැරි වුණත් අප ඉතාම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් තැනින් තැන වාඩි වෙලා භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරමින් රැස් කරගත්තා වූ කුසලේ නම් අඩුවක් නැහැ. ඒ නිසා මේ කුසල් සංවිධානය කර සියලු පින්නතුන්ට ආශිර්වාදයක් වේවා. හැම දිනාගේම ජීවිත සුවපත් වේවා. මේ උතුම් 2024 වර්ෂය මෙලෝ යහපත පිණිසත් පරලෝ සුගතිය පිණිසත් කායික මානසික සැනසille පිණිසත් හැම දිනාගේම ජීවිත පෙළගස්වා ගැනීමට හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. එවැගේම ඊම් නන්දසිරි පුංචිහේවා මහත්මයා සහ වර්ණද සිල්වා මහත්මිය අජිත් පුංචිහේවා මහත්මයා ඇතුළු පවුලේ පින්නතුන් බොහෝම ශ්‍රද්ධාවෙන් මේ පින්කම සැලසුම් කළේ. මාස ගණනාවක් මේ වෙනුවෙන් මඟ බලාගෙන හිටියා. ඒ පින්නතුන් සියලු දෙනාට අපි ආශිර්වාද කරනවා. සියලු දෙනාගේම ජීවිත සුවපත් වේවා. කායික මානසික සුවසහනය සැලසේවා. අජිත් පුංචිහේවා මහත්මයා ප්‍රදාන පින්නතුන් සියලුම දෙනාට මේ කුසල් බලවත් වෙලා හැම දිනාගේම ජීවිතවලට මේ උතුම් බුදුරජාණන් වහන්සේලාගේ ආනුභාවෙන් ශ්‍රී සද්ධර්මයේ ආනුභාවෙන් ආර්ය මහා සංඝරත්නිය ආනුභාවෙන් සීලාදී ගුණධර්මවල ආනුභාවෙන් හැම දිනාගේම ජීවිත සුවපත් කර ගැනීම පිණිසත් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිසත් අජිත් පුංචිහේවා මහත්මයා ප්‍රදාන පිනතුන් හැම දිනාටම මේ උතුම් කුසලානි සංස ධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨානය කරනවා. ඒ වගේම මේ පිනතුන් ඊටාම මිත්සිතින් අපේක්ෂා කළා
මේ උතුම් පින්කමේදී ආශිර්වාදයේ සිද්ධ කරන්නට විහාරාධිපති අතිගෞරවනීය නම කියන්න අවසරයි කතලුවේ සුගතසිරි නායක ස්වාමින් වහන්සේටත් මේ සඳහා කැපවුණු පූජනීය මහා සංඝරත්නයටත් මේ 2024 වර්ෂයේ ආරම්භයේ මේ පිනතුන් සියලු දෙනා ඒකරාශී කරලා මෙබඳු පින්කමක් සිද්ධ කිරීමේ පරමාර්ථය මේ පිනතුන් උදෙසා ආශිර්වාද කිරීමමයි. මේ ඇත්තන්ට ධර්මාවබෝධයේ පිණිස අවකාශයේ ගොඩනගා ගැනීමට අනුග්‍රහ කිරීමමයි. මේ පිනතුන් උදෙසා ලෞකික ලෝකෝත්තර සුභසිද්ධිය උදෙසා ධර්මානුකූල උපකාරයක් සිද්ධ කිරීමමයි. ඒ වෙනුවෙන් කතලුවේ සුගතසිරි අපේ පින්වත් නායක ස්වාමින් වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝරත්නයත්, එවැගේම අපේ කල්යාණ මිත්‍ර මාර්තුවල විජිතසිරි අපේ පඬිත හාමුදුරුවන් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයටත් අපි ආශිර්වාද කරනවා. අප යම්තාක් රැස් කරා වූ සියලු කුසල්ද දෙහෝරාවකට ආසන්න කාලයක් මේ මොහොතේ ශ්‍රද්ධාවෙන් සිද්ධ කළා වූ මේ වන්දනාමාන කටයුතුද, අනුශාසනා කටයුතු වලින් රැස්ුණා වූ සියලු පුණ්‍ය ශක්තියද, කතලුවේ සුගතසිරි නායක ස්වාමින් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයටත්, මෙතනට වැඩම කොට වදාළ අපේ නායක ස්වාමින් වහන්සේලා ඇතුළු පූජනීය මහා සංඝරුවනටත්, මේ පින්වත් මෙහෙණින් වහන්සේලා ඇතුළු සියලු දෙනා වහන්සේටමත් මේ ගෞතම බුද්ධ ශාසනයේදීම උතුම් චතුරාර්ය සත්‍යම අවබෝධය පිණිස මේ කුසල් හේතු වාසනා වේවා. ඒ වගේම මේ විහාර පරම්පරාවේ වැඩ සිට අපවත් වී වදාළ පූජනීය මහා සංඝරත්නයටත් අපි ආශිර්වාද කරනවා. අපවත් වී වදාළ මලලගම ශ්‍රී සංඝානන්ද නායක ස්වාමින් වහන්සේටත්, කුරුඳුවත්තේ සමානන්ද ස්වාමින් වහන්සේ ඇතුළු අපවත් වී වදාළ පූජනීය මහා සංඝරුවනටද මේ උතුම් කුසලානිසංසයන් අනුමෝදනා වේවා, මේ කුසල් හේතුපකාර වේවා. සියලු දෙනා වහන්සේටම අනුමෝදන්ව උන්වහන්සේලාට මේ බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට මේ දේශනා, මේ කුසල්, මේ වන්දනාමය කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මීට වසර 23කට පෙර අභාව ප්‍රාප්ත වුණු නුවන් ප්‍රසංග තරුණ මහත්මාටත්, දායක පින්නතුන් නමින් මියගිය සියලුම ඥාතීන්ටත් අනුමෝදන් කොට තිබෙනවා. එවැගේම නන්දසිරි පුංචිහේවා මහත්මා සහ වර්ණාද සිල්වා මහත්මිය ඇතුළු, විශේෂයෙන්ම අජිත් පුංචිහේවා මහත්මා ඇතුළු පින්නතුන් සියලු දෙනාගේම නමින් මිය පරලෝ ගියා වූ සියලුම ඥාතීන්ට, සංසාරගත ඥාතීන්ට මේ උතුම් කුසලානිසංසයන් බලවත් වේවා, භවගාමී ජීවිත සුවපත් වේවා, ආයති භවය සුවපත් වේවා, සංසාර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංසයන් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ උතුම් කටයුත්ත සඳහා සම්බන්ධ වුණු, රැස්ුණු මේ පින්නතුන් නමින් මියගිය සියලු දෙනාගේද භවගාමී ජීවිත සුවපත් වේවා. මේ උදා වුණු 2024 වර්ෂය ගම්වාසී, රටවාසී, ලෝකවාසී සියලුම දෙනාට කායික සුවසහනය, මානසික සුවසහනය සැලසේවා, සිත්සේ සීලාදී ගුණධර්ම දියුණු වේවා, කැමැති තාක් සමාහිත සිත් වැඩේවා, කැමැති තාක් ප්‍රඥාගෝචර බවම මතුවේවා, කැමැති තාක් මඟඵල නිවන් අවබෝධයේ පිණිස මේ හැම දිනාටම මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම මීට සම්බන්ධුණු සියලුම දෙනා ඉතාමත් සිතින් සිහි කරනවා. එවැගේම දිදුල මාධ්‍ය ජාලයේ අපේ පින්වත් සභාපති ස්වාමීන් වහන්සේ වන මාලිගාවිල අස්සජී අපේ නායක ස්වාමීන් වහන්සේත් ඉතාම මෙත් සිතින් අපි සිහි කරනවා. උන්වහන්සේටත් මේ උතුම් දේශනාමය කුසලය ධර්ම සංනිවේදනයේ වෙනුවෙන් තමන්ගේ පරිපූර්ණ කාලයේ කැප කරලා ඒ වෙනුවෙන් කැපවී සිටින පූජනීය නායක ස්වාමීන් වහන්සේටද උතුම් චතුරාරි සත්‍ය අවබෝධයට මේ උතුම් කුසල් හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා.
ඒත් සමගම පින්වත්නි මේ කුසලානි සංස ධර්මයන් සතරවරං රජදරුවන් සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසල් හේතුපකාර වේවා සියලු දෙවියෝ මේ පින් ආවර්ජනය කොට මනසිකාරය කරමින් සතුටු වෙත්වා සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා මේ භූමිය විමානී කරගත් යම්තාක් දිව්‍ය පිරිසක් සිටිනම් ඒ සියලු දෙවියෝද මේ පින් ආවර්ජනය කොට මනසිකාරය කරමින් සතුටු වෙත්වා සියලු දෙවියෝ මේ පින්නතුන්ට නොපෙනෙන බලවේගයක් හැටියට ආශිර්වාද කරත්වා 2024 වර්ෂය සෞභාග්‍ය සම්පන්නව කිසිදු කායික මානසික පීඩාවකින් තොරව සිත්සේ ගත කිරීමට දෙවියෝ මේ ඇත්තන් හැම දෙනාටම ආශිර්වාද කරත්වා සියලු දෙවියන්ටද උතුම් අමා නිවන් පිණිසම මේ කුසලානි සංස ධර්මයන් හේතු වාසනා වේවා ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානා ගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානා ගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානා ගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා ඉදම්මේ ඥාතිදං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාති සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ බන්ති බූරි පඤ්ඤ තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ ධම්ම සම්දිට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා කතං අච්ඡයං කමමේ සංඝ සුපටිපන්න අනුත්තර ඒ අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අවසාන යාමයේද අප හැම දිනාගේම නමස්කාරය වේවා අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩම්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු මෙම සම්බුද්ධ පූජාව නැත්තම් සත්බුදු වන්දනාව ඉතාමත්ම හොඳින් ඔබගේ මෙලව යහපත පරලෝ යහපත සාන්ත විමුක්තිය සාධනය වෙන විදිහට සත්බුද්ධ වන්දනාව සහ මේ 2024 වර්ෂයේ ජනවාරි මාසයේ පළවෙනි දවසේ රාත්‍රියේ මුළු සත්වයාටම සියලු සත්වයාටම අනුකම්පාවෙන් ආශිර්වාද කරමින් මෙම පූජාව මෙහෙවන්නට යෙදුණු සිද්ධ කරන්නට යෙදුණු පූජනීය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ප්‍රාර්ථනා කරනවා. ඒ විතරකුත් නෙවෙයි ස්වාමින් වහන්සේට මේ ගෞතම බුද්ධ ශාසනය සබ්බෝ කාලයක් සෝභමාන කරන්නට සත්‍ය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේමයි සතර සතිපට්ඨාන සතර සම්‍යක් ප්‍රධාන සතර ඉදිපාද පංචේන්ද්‍රිය පංච බල
සත්තබොජ්ජංග ආර්යෂ්ටාංග මාර්ගයේ වැඩෙනසේ මේ සත්බුද්ධ වන්දනාවට මේ ධාරානිපාත වරසාවේ සම්බන්ධ වුණු ඔබ හැමදෙනාට ඒ උදාර කුසල ශක්තිය බලමයි මේ මේ 2024 සියලු අභියෝගයන් ජය ගනිමින් කටයුතු කරන්නට මේ පූජාවෙන් ලැබුණු කුසලානිසංසේ ශක්තිය ඔබටත් මටත් දෙස් විදෙස් සියලු බෞද්ධ අබෞද්ධ ජනතාවට සත්‍ය ලැබේවා කියන උතුම් ප්‍රාර්ථනාවෙන් මේ ගාල්ල මාගල් ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ සෑම වර්ෂයකම සිදු කරනු ලබන සුවිශේෂී පින්කම මෙතකින් නිමවටපත් කරනවා ඔබ හැම දෙනාට සම්මා සම්බුදු සරණයි.